එකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. විදුලි සෝපානයේ ඉද්දි වර්ෂාට ඇඬුණේ. ඇය සෝපානයේ බිත්තිය පැත්තට මූණ බර කරගෙන තොල්පට හපාගෙන උන්නේ විදුලි සෝපානයේ තවත් කීප දෙනෙක් උන් නිසාය. අනේ දිහේනේ, ඔයාව මෙහෙම දැකලා කොහොම දාලා ඉන්නද මම? ඒත් කරන්නට දෙයක් නැත. ඔහුගේ නල්ලතට තැබූ සුරත තාම වෙවුලයි. වර්ෂා තාමත් උන්නේ අතමිට මොළවාගෙනය. ඔයා එකපාරක් ඇසැරියා නම් මට ඔයාව බදාගන්නම හිතේ. එහෙනම් මෙහෙම ඔයාව දාලා ඉන්න බෑ. ජීවිතේ මේ මොනවා වෙනවද කියා දන්නේ නැත. අද ගියේ මොනවත් කියන්නට හිතාගෙන නොවේ. තවමත් ජීවිතේ පවතින තුරුත් ඔහු වෙනුවෙන් ජීවත් වෙන බව පමණක් කියා ඉන්නටය. විදුලි සෝපානයෙන් බහිද්දි කෙල්ලෝ පය පැටලි රෝහල් ලොබිය මැද ඇද වැටුණි. මොණින් අතට කෙල්ලෝ වැටෙද්දි මුළු රෝහල් ලොබියෙම උන් සෙනග හැරි බැලුවෝය. ඒ අතර සක්විතිද විය. සක්විති උන්නේ සෑහෙන දුරිනේ. දෙයනේ වර්ෂා, සක්විතිට දෙපා පණ නැති විය. ඒ තරම් අසරණව කෙල්ලව දකින්නට වෙතැයි ඔහු සිතියේ නැත. ඔහුගේ හදවත එක් පැත්තක සිට ඇවිලීගෙන ගියේය. නංගි, සක්විති කෑ ගැසුවේ. ඒත් ඔහුගේ උගුරින් වචන පිටුවේ නැත. දිනෝ දහහක් දෙනා මැද බිම ඇද වැටුණු ලැජ්ජාවට වර්ෂා හිමම නැගිට දිව්වාය. ඇය රෝහල් දොරටුයි පිටුවේ සැනකිනි. සක්විති දුවගෙන ආවේ. ඒත් හදිසි සත්කාර ඒකකයට රෝගයෙක් ගෙන යමින් තිබූ ට්‍රොලිය ඔහුට හරස් විය. කරුණාකරල පැත්තකට වෙන්න සාත්තු සේවකයෝ කෑ ගැසුවෝය. සක්විති අනිත් පැත්තෙන් දොරටුව දක්වා දුවගෙන ආවේය. ඒත් කෙල්ල පෙනෙන්නට උන්නේ නැත. සක්විති ඒ අතට මේ අතට දුව බැලුවේය. නැත, කෙල්ල නැත. ඔහු රෝලෙන් පිටත බස් නැවතුමටද ගොස් බැලුවේය. ඒත් කෙල්ල උන්නේ නැත. ඇය වාහන අංගනයේ දෙසට ගොස්යයි සක්විති සිතුවේ නැත. කෙල්ල ආවේ මල්ලියෝ බලන්න. උඩදි මොනා වුණාද දන්නේ. සක්විති ඇඟිලි තුඩු වලින් නල්ලත මිරිකා ගත්තේය. කෙල්ල පව් හරියට දුක් විඳලා තියෙනවා. කෙල්ලගේ මූණ ගන්න දෙයක් නැහැ. සක්විතිට පුදුමාකාර දුකය. තම බාල සහෝදරයක් ගැන අයියා කෙනෙකුගේ හදවතේ ඇතිවන දුකට සමාන දුකක් සක්විතිට දැනුනේ. උඹ තාමත් මූට පැලෙන්න ආදරේ. මේ විටින් විට උඹ එන්නේ ඒකයි. සක්විති හිස් දැසින් රෝහල වටා තවරක් බැලුවේය. එක අතකට මේ වෙන දේවල් වල හැටියට උඹ හම්බ නොවන එක හොඳයි. මොනවා කියලා මං උඹට කියන්නද? ඒත් ඒ මොහොන සක්විතිගේ හදවතේ හොල්මන් කරයි. උඹ දුක් විඳිනවා කියලා පේනවා. ඒත් අද මේ ලොකු අයට කරන්න දෙයක් නෑ නංගියේ. සක්විති සිතින් කීවේ යරි යලිත් පස්ස හැරී බලමිනි. ඒ මොහොන තුටුයිට කෙල්ල ඉන්නේ ලොකු කරදරයකින් බව සිතාගන්නට පුළුවන. උඹ කොහේ ඉන්නවද, මොනවා කරනවද කියලා දන්නේ නෑ. පව්, කොහොම ජීවත් වෙනවද කියලා ආන්නවත් උඹ නෑ. සක්විතිගේ පපුවම කකියයි. අද මේ වටේ ඉන්න බොහෝ දෙනෙකුට වඩා සක්විති කෙල්ලට ආදරේය. ඉස්සර රත්නපුරේ ආවම උඹ මගේ ඇඳුම් ටිකක් හොදලා මැදලා නවල තියෙනවා. අපි යන්න යද්දි උඹට දුකයි. රෑත් ඉඳලා යන්නකො ලොකු අයියේ කියලා උඹ කියන්නේ.
සක්විති විදුලි සෝපානයට ගොඩ වූයේ එසේ සිතමිනි. විදුලි සෝපානයේ ක්‍රියාකරු තරුණ වයසේ කොල්ලෙකි. ඔහු සක්විති හා සිනාසුනිය. අර දැන් ලිෆ්ට් එකෙන් එළියට යද්දී ඒ මිස් වැටුනේ කොහොමද මල්ලි? සක්විති ඇසුවේය. ඒ මිස් උඩ ඉඳලා අඬ අඬ ආවෙස. යද්දිත් අඬ අඬ ගියේ. පව්. නිකන් වේවුල වේවුල වගේ උන්නේ. සක්විති ගිලය කැඩීගෙන මෙන් ගියේය. මිස් ගියේ මොන ෆ්ලෝ එකටද මල්ලි? හතරට ස. හරි දුකින් ගියේ. ආවේ ඊට වඩා දුකින්. මෙහෙම දුක් විඳින්නේ තමන්ගේම කෙල්ලෙක් නොවේදයි සක්විතිට සිතුනි. කෙල්ල උඩට යද්දි හිමාලි කොහෙද හිටියේ? මල්ලි කෙල්ලේක කතා කළාද? මොනවද උඩ දිනුනේ? සක්විති සිතුවේය. කෙල්ල මෙහෙම ඉන්නවා මල්ලි දැක්කන ඌට පුදුම දුකක් එයි. මේදා මල්ලීවත් හිමාලිවත් එකතු කරන්නට යන්නේ කෙල්ල මෙහෙම දුක් විඳින්දීය. මේදා මල්ලීවත් හිමාලිවත් එකතු කරන්නට යන්නේ කෙල්ල මෙහෙම දුක් විඳින්දීය. ඒට දැන් මොනවා කියන්නද කියා සක්විතිට තේරෙන්නේ නැත. ඌට වැඩියෙන්ම ආදරය කරන කෙල්ල ජීවිතුන් අතර ඉඳිද්දී මෙහෙම වෙන කෙනෙක්ට කොල්ලව දීලා සිතා ගන්නට නොහැක. දෛවිය කොහොම දෙයක් කරයිද? සක්විති විදිලි සෝපානේ පිටතට ආවේ සේ සිතමිනි. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.